ඔන්න ඉතින් බලන්නකෝ අපිට හැලවෙන් බලන්න ගියපු පාකේකේදී වෙච්ච දේවල් ටික ඇත්තම අපි හිතාගෙන හිටියා වගේ ඒකේ වට්ටක්ක තිබුණෙත් නැහැ හොල්මන් දැක්කෙත් නැහැ. ඒ මදිවට අපිට බස් එකේ ඇවිල්ලා වැරදි හෝල්ඩ් එකකින් බෑපු නිසා අපෝ ටැක්සි එක කියන්න තවත් සල්ලි වියදම් වුණා. මේ අපි ගිහින් තිබුණේ ෆාම් එකකට ලංකාවේ අඹේවැල ෆාම් එක තියෙන්නේ. ඒ වගේ ෆාම් එකක් ඒකකට තමයි අපි ගිහින් තිබේ. ගොඩක් ෆැමිලිස් පිටින් චූටියත් එක තමයි ගොඩක් ඇවිල්ලා තිබුණේ. අපි යද්දී ටිකට්ස් ඔක්කොම ඉවර වෙලා තමයි තිබ්බේ. හොල්මන් සීන් එකක් තිබ්බේ නැති වුණාට ඉතින් දවස ගත කරන්න හොඳ තැනක් කියලා අපි හිතුවා. බලන්න මේ ඇටකට පල්ලෙහා ඉන්නේ එක්කෙනාව මතකයිද කියලා. කොහෙදින් දැකලා පුරුදු? ඔව්, එයාලා තමයි අයිසේජ් එකේ. ඉසි ඉසි කවුද මේ ඇවිල් එන්නේ කියලා හොඳටම ඕපාදු පොහෙන සෙට් එකක් තමයි මෙතන මේ ඉන්නේ. මේ ෂේට එපා කිව්වට හුවන යන්නේ මෙතන මේ ඉන්න කට්ටියට චොක්ලට්ස් දුන්නා. මේ බලන්න කෝ මේක කන්න පොර කන හැටි. කොහමද? ඔයා වගේනේ. උන දැන් අපි අනහදන්නේ මේක ඇතුලේ ඉන්නේ කවුද කියලා බලන්න. ගියපු ගමනින්ම නම් ඉන්නේ කොක්ක බාපු ටිකක්. මේ බලන්නකෝ ලංකාව වගේ නෙමෙයි චොටක් වෙනස් හැබැයි. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා එළු මල්ලිලා ටිකක්. එළු මල්ලිලාද නංගිලාද දන්නේ නැහැ හැබැයි. හලෝ කොහමද? ඕන්න එකයි යනකට ඔලුව අත ගන්න මගේ කිට්ටුවට ඇන්නේ. ඔයා මොකද? ඔයා මොකද? අතාවේ කිව්වේ කිම්පෝ. ලිහිණි එළුවගේ රැවුල පැනලා වෙනුජිට හිනා වෙනවා එයාගේ වගේ රැවුල කියලා. එළුව අතගානකන් ඉන්නවනේ. මෙතන ඉන්න කට්ටියත් මේ කට්ටිය එන එන සැරේට ඕපාදු පොහේන ගමන් තමයි ඉන්නේ. එයාලා ඔළුව එළියට දාගෙන ඉන්නේ. ඔළුව අත ගන්නට හරියම කැමතියි. එතකොට ඔළුව දීගෙන ඉන්නවා එයාලා. හරිම ෂෝයි යන්නේ. අර මුලින්ම හිටියේ කඳු කර එළුව. මේ ඉන්නේ වෙන జాතියක්. මෙතන එක එක జాති එළුව ගොඩක් වර්ග හිටියා. නෑ ලස්සනයි. ලොකුයි නේ. මෙයාලා හදන එක හරිම වියදම්ලු. හැබැයි ඇත්ත වෙන්නේ ඉතින් මේ කන තරමට වියදම් වෙන්න ඕනි තමයි. ඒ තරමටම කනවානේ. හැබැයි ඉතින් දැක්කම හදන්න ආසෙ හිතුණා. මොකද හරිම කියුට් ඒගොල්ලෝ. මේ බලන්නකෝ මේ අනික රජ්ජුරුකෝ මමයි රාජ්‍යය වගේ මෙතෙන්ට වෙලා ඉන්න හැටි. අර කෙල ගහන සත්තු ජාතියකුත් ඉන්නවනේ. මෙයාල එයාලමද කියලා නම් දන්නේ අර කට්ටිය හිනාවෙවි හිටිය මේ ඒගොල්ලෝ තමයි කියලා. උයෝ මත ගොන්න ඕනේ මොකද ඔය කියන්නේ? මෙන්න බලන්නකො මෙතන ඉන්න ඌරෝ සෙට් එක. තුන් දෙනෙක් ඉන්නවා කාලා කාලා හොඳට දොයි ඉන්නවා කියලා පේන්නේ නැණි. මෙන්න බලන්නකො මියා කරන වැඩි කක්කි දානවා. ඊපාර ගිහින් වතුල බොනවා. පොඩි කට්ටිය මේ ගස්සේ රිංගලා ගිහලා හරි ඉසි ඉසි ඔපා දුප හොයන කට්ටිය තමයි බලන්නේ මේ. ආඩෝන් ඇතුළට යන්න. ආඩෝන් ඇතුළට යන්න. පදින් පදින් කමෝන්. බෑග් මේක හරියන්නේ. බෑග් එක අනිත් එකේ තියන් අනිත් එක බදින්න. ඊළඟට
Next one. කොනගට දන්න කැරිටි මේක මෙහෙම පැදගත්තෙත් කොහොම හරි ෂේ තල්ලු කරලා දීපු නිසා නැත්තම් මේක පැදගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ මට. මීට කලින් ස්කොට්ලන්තේ බූරුව දැකලා තිබ්බද? මෙන්න ඉන්නවා ස්කොට්ලන්තේ බූරුවෙක්. මේ ෆාම් එකේ එක එක ජාතිය සත්තු ගොඩක් ඉන්නවා. මේ ටිකේ මේ ඉන්නේ කුරුල්ලෝ. බලන්නකො ලස්සන ලස්සන කුරුල්ලෝ ජාති ඉන්නවා. මෙන්න මේ තමිළ පාට වගේ එක්කෙනා නම් හරිම ලස්සනයි. ඒ වගේ අය ගොඩක් හිටියා මෙතන. වෙන වෙන පාට වල අයත් හිටියා. හරිම ලස්සනයි ගොල්ලෝ. මෙන්න ඉන්නවා රොබින්සන් නන්දරේකේ ඉන්නවා වගේ ගිරවෙක්. මියෝනික රබර් වගේ නේද පේන්නේ? ඒවාට ඇත්තේ කෙනෙක් කනි. මට නම් නිකම්ම පොඩි ඩයිනෝසෙරස් කෙනෙක් ලොකු බෝධිනිමෙක් වගේ පේන්නේ. අපි හොල්මන් බලන්න යන්න හදනේ. ඒක ඇතුලේ පොඩි හොල්මන් සීන් එකක් තිබ්බ වෙනඩගේ වීඩියෝ වෙලා නෑ අනේ. ඔන්නඔහොම තමයි ඉතින් අපේ හැලෝවීන් දවස ගෙවුනේ. අපි හිතපු විදියට වට්ටක්කයි හොල්මනොයි හරියට බලාගන්න නම් බැරි වුණා අපට. අද දවසට ඉතින් ඔච්චර තමයි. එහෙනම් අපි ගිහින් එනවා. හැමෝටම ජය වේවා. හැපි හැලෝවීන්.